හඳට යන්න කවුද අකමැති? ඔන්න මේ අවුරුද්දේදී චීනය හඳට ගිහිල්ලා හඳේ පස් අරන් ඉන්න සූදානම් වෙනවා. මේ තමයි චැංගි 5 කියන මිෂන් එක. චීනය ක්‍රියාත්මක කරන මේ මෙහෙයුම මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ක්‍රියාත්මක කරන්න එයාලා සූදානම් වෙලා ඉන්නවා. මේකත් ලෑන්ඩ් එකක්. මේකේ ප්‍රධාන අරමුණ තමයි හඳේ පස්සම්පලයක් පෘථුවේට අරගෙන එන එක. හඳේ යටට මීටර 2ක් විතර හාරලා කිලෝග්‍රෑම් 2ක පස් ප්‍රමාණයක් අරගෙන ඉන්න චීනය චැංගි 5 මිෂන් එකෙන් සෑසුම් කරලා තියෙනවා. මේ මිෂන් එක මුලින්ම ක්‍රියාත්මක කරන්න යාලා සූදානම් කළ යුතු 2017 දී. ඒ 2017 දී මේ ස්පේස් ක්‍රාෆ්ට් එක අරගෙන යන්න සූදානම් කරපු රොකට් එක ඇතුල් වෙච්ච ගැටලුවක් හන්දා මේ අවුරුද්දටම මේ මෙහෙයුම කල් දමන්න යාලට සිද්ධ වුණා. මේ චැංගි 5 කියලා මේ මිෂන් මාලාව නම් කරලා තියෙන්නේ චීනයේ ඉන්න හඳට අධිපති දෙව්දුවකගේ නමකට. ඒ තමයි චැංගි. ඉතින් චැංගි මිෂන් දැන්ට හතරක් ක්‍රියාත්මක වුණා. ඒ හතරම සාර්ථක වුණා. චැංගි 1 සහ 2 මිෂන් වලින් හඳේ ගොඩ බාන ලෑන්ඩර්ස් යවුවා. ඉතින් පහුගිය ජනවාරි වල චැංගි 4 මිෂන් එක ක්‍රියාත්මක වුණා. ඒකෙන් හඳේ නොපෙනෙන පැත්ත ගවේෂණය කරන්න රෝවර් එකකුත් යවුවා. ඉතින් ඒකත් එයාලට සාර්ථක කරගන්න පුළුවන් වුණා. චැංගි මෙහෙයුම් මාලාවේ 5වෙනි මිෂන් එක තමයි මේ අවුරුද්දේ අග වෙනකොට ක්‍රියාත්මක කරන්න යාලා සූදානම් වෙලා ඉන්නේ. ඉදිරි අවුරුදු වලදී චැංගි 6වෙනි මිෂන් එකත් හඳට යවන්න එයාලා සූදානම් වෙලා ඉන්නවා. චීනයේ මේ හඳට මේ යානා යවන්නේ එයාලා සෑසුම් කළ තියව 2030 වෙනකොට හඳේ මිනිස්සුන්ට ඉන්න පුරුවන් වෙන විදිහට කඳවුරු බඳින්. ඉතින් 2030 වෙනකොට හඳේ මිනිස්සු ඉන්න පුංචි ජනාවාසයක් හදන්න චීනයට පුළුවන් වෙයි. ඉතින් මේ වගේ හඳේ පස්ස අරන් එන මිෂන් එකක් අන්තිමට ක්‍රියාත්මක වුණේ 1976 දී. ඒ තමයි සෝවියට් යුනියන් එක ක්‍රියාත්මක කරපු ලූනා 24 මිෂන් එක. ලූනා 24 මිෂන් එකෙන් එයාලට හඳෙන් ග්‍රෑම් කිහිපයක පස් ප්‍රමාණයක් තමයි අරගෙන ඉන්න පුළුවන් වුණේ. ඉතින් චීනයේ මේ චැංගි 5 මිෂන් එකෙන් කිලෝග්‍රෑම් 2ක පස් ප්‍රමාණයක් අරන් එන්න සූදානම් කරන් ඉන්නවා. පහුගිය කාලේ ඇමරිකාව ක්‍රියාත්මක කරපු ඇපොලෝ මිෂන් වලින් අරගෙන ආපු පස් ප්‍රමාණයත් ලෝකේ වටේම තියෙන විද්‍යාගාරවල තවමත් පරීක්ෂණ කටයුතු වලට ලක් කරනවා. ඉතින් චීනයේ අරගෙන ඉන්න සූදානම් වෙන පස් සාම්පල් වලින් හඳේ අලුත් දේවල් හොයාගන්න විද්‍යාඥයන්ට පුළුවන්. ඉතින් ඔයාලා මොකක්ද හිතන්නේ මේ මිෂන් එක ගැන? සමහර විට මේ මිෂන් එක ගැන තවත් හුඟක් දේවල් ඔයා දන්නවා ඇති. පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි හැමෝටම දැනගන්න ඔයා විශ්වය ගැන උනන්දු වුණා. තව විද්‍යාත්මක දේවල් දැනගන්න ආස නම් එසේ රිෂ්ම අපේ channel එක පහලින් අනිවාර්යෙන් subscribe කරන් යන්න. ඒ වගේම අපේ සක්වරු website එකටත් එකතු වෙන්න. අපි නම් තවත් video එකකින් හම්බෙමු. සුබ දවසක්.